පි ගුරුගත රධ්‍යාපන වැටරහනේ තවත් එකක වැඩ සරහනගින් අදාපි දුවලපුතා ලගේ ගාවට එනවා. අධාපි කතා කරන්න පුතේ හයස්වේණී තුංවන එකකේ එක කියන්නේ ජලය ස්වභාවික සම්පතක් කියන පාඩමේ පලවෙනි කොටසමගි. අපි අද බලමුූපුතේ මුලින්ම මොකදද මේ ස්වභාධික සම්පතක් කියන්නේ කියලා. ස්ොභාවික සම්පතක් කියන්නපුතේ අපේ මේ ස්වභාවේ තියන එහෙමනැත්නම් ඉබේ හැදුුණු අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විවිධදේවන් අපි ගමු බලන්න මොනෝද අපිට තියන ස්වභාවික සම්පත් බලන්න පුතේ අපිට ස්වභාවික පරිසරෙන් එහමනැත්නම් අපේ වටපිටාවෙන් ලැබෙන සම්පත් වාතය අපි හිතන්නෙත් නැපුතේ වාතය කියන්නේ අපිට තියන ස්වභාවික සම්පතක් වගේමයි ජලය ශාක පස කනිජ මේ වගේ ගොඩාත් දේවල් අපි ස්භාවිික සම්පතක් විදියට තමයි සලකන්නේ. එහෙනම් දුවපුතේ අපි බලමුූ මෙන්න මේ ස්වභාවිික සම්පත් වලින් ජලය කියන ස්වභාවිික සම්පත පිළිබඳව. එහෙනම් පුතේ ජලය ස්වභාවික සම්පතක් ඒක තමයි අපේ අදේ පාඩමි මූලික ය පුතේ මෙන්න මේ ජලය කියන ස්වභාාවයක සම්පත පෘතු වයේ නැත්නම් මේ අපේ වට පරිසරේ තියෙන්නේ මොන විදිහටති කියලා තමයි අප ඇදව ලහදන්. බලන්න පුතේ ඔයාලගේ වටපිටාවදිහා. ගංගාවල් වැස්සෙ වැටනව ජලය. ඊළඟට මහා නිමක් ලොපෙනන මුහුදුවල ජලය? එඒ වගේ මයි ඔයාලා නිවාඩු දවස් වලට විවිධ දිය ඇලි බලන්න යනවා විවිධ වැැව් බලන්න යනවා වැැව්වලින් නානව අන්න බලන්න ජලය තියෙන ස්ථාන කීපයක්. මේ අපි ජීවත්තෙන්නේ පුතේ ලංකාවේ මේ ලංකාවේ ජලය තියෙන්නේ පොහෝ වෙලාට ද්‍රවවිදිට ද්‍රවිදියට කියන පුතේ ගලාගෙන යන ජලයවිදියට තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ, ද්‍රවවිදියට ජලය තිබුණට ජලය තියෙන තවත් ආකාර තියෙනවද කියල තමයි අපි මුලින්ම ඉගෙන ගන්න හදන් මේ බලන්න පුතේ අපි මේකට කරන එක්තරක් ක්‍රියාකාරකමක් අපි ගන්නවා අයිස් කැට ටිකක් ඒ වගේම අපිට මේ වැඩේ කරන්න ඕනපුතේ කැකෑරුම් නලයක් මේ කැකෑරුම්නලයට අයිස් කැට දාලා බන්සන්දාහකයකින් ්‍රත්කරන්න ඕන පුතේ කැකෑරුම් නලේ අති අල්ලගන්න බැහැනේ බන්සන්දාහකකින් රත් කරන්න කොට අතපිච්චනවනේ. අපි ඒ නිසා විද්‍යාගාරයේ තියෙනවා මහිතන ෑලා පාසලේ විද්‍යාගාරයට ගිහිල් ලඇති. ඒක තියනව පුතේ පරීක්ෂාණල අල්ලුව කියල එකක්. මෙන්න මේ පරීක්ෂාණල අල්ලුවෙන් කැකෑරුම් අලිය ආධාරකයක්ක විදිට සම්බන්ධ කරලා බන්සන්දාහකයට අල් වනවා. පුතේ අයිස්කරටි අපි දැන් කැකෑරුම්නලයට දානවන්නේ. අපි බලමුද ඒ පරීක්ෂණය කරන විදි මේ බැලනපුතේ කැකෑරුම්නලයට මුලින් අපි අයිස්කරටික දාගත්තා. ඊට පස්සේ බංසන්දාහකයෙන් කැකෑරුම්ලය ්‍රත් කරනවා හැබැයි යාලට පේන වැති ම මේ කැකෑරුම් ලය රත් කරන කොට යාමි හා කරනවා ඇයිඒ එක දිගටම බන්සඳාහකයට එහමට තන් දැල්ලට කැකැම්නලය අල්ලගෙනමින්න. පුපුරන්න පුළුවන්. බලන්න අයිස්කැටවලට මොකද වෙන්නේ කියලා. අර අයිස්කට ටික බන්සඳාහකේ රත්වෙනකොට දිය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තව තව අපි රත්කරනවානේ තව තව රත්කරන කොට ඔයාලික ගෙදරදිත් දැක ඇති වතුර රත්කරනකොට මොකද වෙන්න කියලා. තව තව රත් කරනකොට අන්නාර ජලය ටික රත් වෙලා දුමක් වගේ පිටවෙනවා ඒපුතේ ජලවාශ්ප බලන්න දැන් අයිස්කලටික සේරම දිය වෙලා ඉවරයි දැන් ජලය තමයි කැකෑරුුණලේ තුළ තියෙන්නේ. අන්නහෙනම් අපි මේ කරේ මෙන්න මේ ජලය තියන අවස්ථාවල් පිළිපතුව ඔයාලට මතක ඇති පුතේ අපි දැන් කිව්වා පෘතුවයේ ජය ද්‍රව විදියට එමනත් නම් මේ අපි ඉන්න ලංකාවේ වටපිටාව බැලුවොත් ජලය තියන්නේ ද්‍රවවස්ථාව. හැබැයි දැංවොයාාව දැක්කා ජලය තියන තවත් අවස්ථාවල් දෙකක්. ඒක කියන්නේ අයිස් අන්න ජලය පවතින එක අවස්ථාවක්. ඊට පස්සෙපුතේ අයිස්රත් කරන කොට ජලය බවට පත් වුණා අන්න ද්‍රවවස්ථාව තවදුරටත් ජලයරත් කරන. කට ජලවාශ්ප බවට පත් වුණා එහෙනම් පුතේ ඔයාලට පැහැදිලි ඇති දැ ජලයතියන්නේ ද්‍රවතත්වය විත රක් නෙවෙයි ගනාවස්ථාවත් ජලය තියෙනවා අයිස් කියන්නේ ගනවස්ථාවේ පවදින ජලය ඒවගේ මයි අපිට මේ දිින්දා ජීවිතය පරිසරය දකිින් හම්බවෙන්න ජලයතියෙන ද්‍රමවස්ථාවේ ඒ වගේ මයි ඔයාල ගෙදර වතුර කේතරය රත් කරනකොට අන්න පිටවෙනවා හුමාලය කියල ජාතිය ඒ වායු අවස්ථාවේ ජලය පැවතීම. එහෙනම් ද්‍රවවස්ථාවේ විතරක් නෙවේ කියන එක මගේ පුතාලට පැහැදිලිය ඇතිනෙ ජලය ගනවස්ථාව ද්‍රව අවස්ථාව වගේම වායු අවස්ථාවක් තියෙනවා කියන එක ඔයාලට පැහැදිරී. අපි බලමුපුතේ අන්නේ අවස්ථාවල් තුන්න මං මේ රූපයකටාවගෙන තියෙනවා. මෙ බලන් අයිස් ගන අවස්ථාවේ පවතින ජලය වගේ ද්‍රවජලය ද්‍රවවස්ථාවේ පවතිත්න. ඔයාලට මෙතන ද්‍රවජලය පැනුනට හොඳින් බැලුවොත් ට පේනොමේ ද්‍රවජලයෙන් මොකක්දෝ දුමක් වගේක් උඩට යනවා. ඒ පුතේ ජලවාශ්ප බොහවෙලාට මේ තියන උනුජලයනේ. අපිට සාමාන්‍යය ඇල්ගලයෙන් මෙිහෙම යනෝ බලාගන්න බෑපුතේ. උනුජලයෙන් තමයි වගේ ජලවාශප යනව බලා ගන්න පුළුවන්. එහෙනම්? අ බලන්න ජලය පවතින අවස්ථාතු වන ඔයාලට හොඳට පැහැදිී ඇති ගන අවස්ථාව එ වගේ ද්‍රවවස්ථාව සහ වා්‍යවස්ථාව අපි කියන පොතේ මේකට ජලය පවතින්න බෞතික අවස්ථාව කියලා අපි වලමුපුතේ හෙනම් තවමුණනවාද අපිට මේ පාඩමය කිරි ගන්න පුුවන් රසවදදේවල් කියලා. අපි අර දැන්කරපු ක්‍රියාකාරකමේම තවතුරටත් පොඩි විස්තරයක් කතා කර. බලපුතේ අපි කරපු අරක්‍රියා කාරකම මම සටහනක් විදිට තිරේ මත පෙන්නනවා. ඒ තමයි අපි මුලින්ම කැකෑරුම්නලට අයිස් ගත්තා අයිස් රත්ර අයිස් රත්කරාම ද්‍රව ජලයබවට පත් වුණා. අන්න අයිස් කියන්නේ ගනාවස්ථාව රත්කරාම ද්‍රව අවස්ථාවට පත් වුණා. අන්න පුතේ අවස්ථාව වෙනස්සුණා අපි කියනවා ඕකට අවස්ථාව පර්යාසයක් අර ද්‍රවජලය තවරත් කරන කොට මොකදුණේ අන්න ද්‍රවජලය තවරත් කරනකොට ජලවාශ්ප වුණා ඒ කියන්නේ වායු අවස්ථාවට පත් වුණා. එහෙනම් ද්‍රවජලය ආයට අවස්ථාව පර්යාසයකට ලක්වුණා රත්කිරීමේදී. එහෙනම් පුතේ අපි අයෝක සිල්කරොත් මොකදවෙේටන ඔයාල මේ කරනන් දැකලා නැතිවෙති. හැ බැයිපුතේ මේක නම් දැකලා ඇති. ඒ තමයි අපි ශීත කරණයට ජලේදානවන අධිශීත කරනයට ඒ දැම්මම අන්න ජලය සිසිල් වෙලා අයිස් බවට පත් වනා. එහෙ නම්පුතේ සමහර දේවල් තියනවා රත්ක රද්දී අවස්ථයි පර්යාසය වෙනවා. ඒ වගේ මයි සිසිල්ක රද්ධිත් අවස්ථයි පරයාසයක් තියෙනවා. බලන්න මෙතන ඒ තමයි අයිස්, ත් කරන විට ද්‍රවවුණ ද්‍රවරත් කරන විට වායුුණා. ආයිත්වායුසිසිල් කරන විට ද්‍රවුණ ම මේක ගැන ස්්‍රහද කියල දෙන්නකො තමටිකක් පැහැදිලි කරලා. ද්‍රවසිසිල් කරන විට ගනවුණ මේ ජලයේ අවස්ථා විපර්යාසයන් ගැන. අද පාඩම හරි අසවත්. බලමු අපි ඉස්රහට තමුණුවද තියෙන කියලා. අපි දැංහ තන්න පුතේ මෙන්න මේ පුතුවයේ තියෙන ජලය ර්ග කරන්න පුළුවන් ක්‍රමටිකයි ගෙනගන්න. දැනටමත් අප එකක් කරල් ඉවරයි. ඒ තමයි බෞතිකවස්ථාව නූජලය වර්ග කිරීීම. පුතේ මෙන්න මේ පුතුවයේ තියන ජලය අපි හයවාසරේ තුංවනයකකේදී තව තව විදිවලට වර්ග කරනවා. එහෙනම් මේ තවක්‍රමයක් අප දිරිදිී තවටික් පහැදිලි කරල දෙන්න. ම මේ පොඩ්ඩා පාඩම උගන්නන්න ඉසෙල්ලා. ඔයාලට පෙන්න්නනවා මොනවාද අපි මේ ඉස්සරහට ගෙනගන්න තියන්නේ කිය. බලන් ස්වභාවිකව ජලය පවතින ආකාර. ඊළඟට අපි ඉගෙනගන්න පුතේ ලවනතාවනුව ජලයවර්ග කිරීම. තාමත එරෙ නෑ මොකද ලවනතාව කියන්නේ කියලා. ඔයාලා තාම පුංචි හයිවසර දරුවනේ අපි බලමු මන් තවටි එකකින් කියල දෙන්න. මේ බලන්න පුතේ අපි දැන් ගෙනගත්ත මුල්ම කොටස. ඒ තමයි බෞතික අවස්ථාවනුව ජලයවර්ග කිරීම. ඒ කියන්නේ අර අපි කියපු දන්න ද්‍රවවායි අන්න පුතේ ජලය තියන බෞතික අවස්ථා තුන ජලය ගනා අවස්ථාවේ තියෙනවා ජලය ද්‍රව අවස්ථාවේ තියෙනවාඒ වගේමයි ජලය වයුවස්ථාවත් අපිට දකින්න පුළුවන්. අපි බලඹපුතේ ගන අවස්ථාවය වතුර කොහෙත තියෙන්නේ කියලා. මේ බලන්න ලංකාවේෙන අපිට මෙච්චර ලස්සන රූප දකින්න හ බෙන්න අපි හරි කැමතියි හිමවට එෙනවන අන්න බලන්න පුතේ ජලය ගනවස්ථාව තිය නවස්ථාව. ඒ වගේමයි ගලැසිියර් අපි ඉදිරිපාඩමකද තව මේ පිළිබඳව පැහැදිිකිරීමක් කරන්න. ගලැසිියර් කියන්නේ තුතුවයේ උත්තරද්‍රවය, දක්ෂිරද්‍රවය. ඒ කියන්න පුතේ සූරයට අපේ හරි අඩුවෙන් හෙට ැබෙන. එහේ ජලය මේ අපේ මේ ලංකාවේ තියන විදිට නෙමේ තියෙන්නේ. ගන විදියට එහ මිනිස්සු හරි ආසද. ගනවස්ථාව තියෙනවට නෑ අපි තමයි හරි ආස මේකට එහේ මිනිස්සු මේකට එතර කැමති නෑ මොකද පුතේ හරි සීතලයින්නේ. මෙ බලන් හිම්ම ගලැසිියර් ඒ වගේමයි අයිස් මේ ගනං යාල දැකල තියෙනවා. සහර ළමයි හරි ආසයි අයිස් කන්න මෙන්න ගනවස්ථාවේ තියන ජලය. අපිහෙනම් බලපුතේ ද්‍රවවස්ථාවේ පරිසරේ ජලය තියෙන විවිධ තැන්. මේ බලන් මේවනන් අපිට හරි හුරුපුරදුයි. ඒ තමයි ගංගාාවල් අනබල ද්‍රවාකාරයට ජලය ගලාගෙනයනවා මුහුද ජලය ගලන සුළුයි ලින්ද මේ තියෙන පුතේ ද්‍රවවස්ථාවේ පවතින ජලය තියෙන ස්ථාන. වැැව් පොකුණු අප පරිසරයාවට බැලුවොත් ද්‍රවාකාරට තමයි අපේරට වැඩිපුරම ජලය තියෙන්නේ. එහනම් පුතේ ද්‍රවජලය තියෙන ස්ථාන තමයි අපි මේ දැයින් පැදිලිරගත්තේ. අපි යමු මේ ඇහැටවත් පේන්නැතුව වතුර තියෙන ොද කියල බලන්න දේ බලන්න වායවාස්ථාවේ පවතින ජලය අ අපිට පේන්නේ නෑනේ ඔවු තේන්නේෙ නෑ හැබැයි වතුර කේතලේ නටනකොට අන්නර කේතලේ කෙවෙනෙන් ජලය විදිරෝ යල දකල ඇති සමහර විට පුතේ අර අපි කියන්නවා සමාහර ගෙවල් වල තියෙනවා සධ්‍යක්න කේතලේ අන්නේ කේතලේ වතුර නටන්නකොටට වතුරේ නුමාලය පිට වෙලා ඒ හුමාලය වේගේ නිහලට විදිනවා. ඒකෙන් උඩතියෙනවා කොඩි නලාව. එ නලාවනාද වෙනවා. ඒ නලාව නාද වනේ අන්නර ජලයෙන් පිට වන්න හුමාලය. පුතේ මේ හුමාලයෙන් තවතව ප්‍රයෝජන ගන්නවා. ඔය අලට ඉස්සරහා පාඩංවලදී ඉගෙන ගන්න පුළුවන්. අපි බලමුහෙනම් අප පාඩමේ ජලය වායවාවස්ථාවේ තියෙන ස්ථාන කීපයක්. ජලවාශ්ප. අපේ වයිගෝලේ පුතේ ජලවාශ්ප තියෙනෝ. ලංකාවගේ රටක වයිගෝලයේ ජලවාශ්පටික වැඩි. ලංකාවේ විශේෂයෙන් වනන්තර තියරප්‍රදෙශ තෙත් කලාපෝල අන්න ඒ නිසා තමයි අපේ මේ ශරීරයට සිසිරසක් පවා දැනෙන්. ජලවාශ්ප පේන්නේෙ නෑ මොකද වයි අවස්ථාවේ තියෙන්. හුමාලය. නටන ජලයෙන් පිට වෙන්නේ. නටන ජලය කියන්නේ වල දැකල තියෙනවා වතුර එකක් රත්වෙනකොට ටි වෙලාවක් රත්කරගෙන රත්කරගෙන යනකොට වතුර නටන්න පටන්ගන්න බුබුලුදාගෙන. අ්‍ය එතකොට වතුරයෙක් නුත්පිට වෙනවා ජලවාශ්ප හැබැයි අපඒකට කියන්නේ හුමාලය කියලා. එහෙනම්පුතේ අපි දැම් මේ ගැෙන ගත්තේ ජලය පවතින භෞතිකා අවස්ථාවල් පිළිබඳව. හරි එහම් මගේ දූලපුතාරට පැහැදිලි ජ බෞතික අවස්ථාවල් තුනකට තියෙනවා ගනවස්ථාව ද්‍රවවස්ථාව හා වායවාස්ථාව ඒවා. තියතැම් පිළිබඳවත් මතකතයා ගන්න අපි යන්න හදන්නේ තව එකක්. අර ඔයාලට පේනනෑ කිව්ව ජලවාස්ප පෙන්නන්නයි හදන්නේ. අපි කියව දෙනම් පුතේ කොහොමද වයිගෝලයේ ජලවාශප තියනවා කියලා පෙන්නන විදිිය. මේ හරි ලේසි ඔයා ගෙදරදි කරලා බලන්නො අනිවාරෙන්ම මෙ බලන්දුවේ පුතේ අපි ගන්නවා වීදුරු කෝප්පය ඔයාලගේවල්ල තියෙනවා විනිවිදධ පේන විීදුර කෝප් මේකට දානවපොතේ අයිස් කැටටිකක්. දාලා අපි ඕක කාඩ් බෝඩ් කෑල්ලකින් වොහමකෝ ඒම නැත්නම් ගෙදර තියන පී විසියෙන් හලපුතේ. අන්න එහෙම දාලා මේක තිහා බලාගරන්නකෝ මොකද වෙන්න කියලා. ඔයාලට බලාගන්න පුළුවන් එ නිරීක්ෂයක් නිරීක්ෂණයක් කියන්න පුතේ අපි මොනවාහර ක්‍රියාකාරකමක් කරනකොට දකිනදේ ඇහෙනදේ දැනෙනදේ ඒවට තයි අප විද්‍යාවයිදී නිරීක්ෂණ කියන්න. අපි මේක දිහා බලාගින්න කොට අපේ නිරීක්ෂණයකම් බලන්න. එකත් තමයි පොතේ අයිස් කැට ටික දිය වෙනවා ඔන්න නිරීක්ෂණයක් තව නිරීක්‍ෂණයක් මං කියන්න ඒ තමයිකතේ වීදුරුව පිටත වතුරබින්දු දකින්න පුළුවන්. වීදුරුව ඇතුළේ නෙවේපුතේ පිටත ඒක අමද වීදුරු හිලක්වත්ද. බලමු වීදුරුවේ පිටතට වතුරබින්දු එනවි දිය. බලන්නතේ අපේ නිරීක්ෂණ ටික. මෙතන තියෙනවා නිගමන කියලම් මොකදද මේ නිගමන කියන්නේ නිගමන කියන්න පුතේ අපි ක්‍රියාකාරකමක් එහෙමනැත් නම් පරීක්ෂණයක් කරලා ඒක නිරීක්‍ෂණ දිහා බලලා යම්කිසි කරුණක් තහවුරු කරගන්නවා. අන්නේ තහවුරු කරගන්න කරුණට අපි කියන පුතේ නිගමනයක් කියලා. එහෙනම් අපි බලමු වයගෝලයේ ජලවාශප තියෙනවාද කියලන අප මේ තවුරු කරන්න හදන්නේ ඇත්තටම අර මේරූපේ වීදුරුව පිටත පෘෂ්ටේ ජ ජලබින්දුු තියෙනවනේ අත් බලමු කොහොමදේ ජලබිඳුාව කියලා මෙ බලන්න. අර වීදුරුව ඇතුළේ අයිස්කැට තිබ්බන්නේ ඔය අයිස් සීතලයි එතකොටට වීදුරුව ඇතුළ මේ වීදුරුවෙන් එළියට වඩා ගොඩක් සීතලයි. එතොකොටපුතේ වීදුරුවේ පිටත වයිගෝලයේ තියන ජලවාශ්පටික, අන්නාර වීදුරු පෘෂ්්‍රේට ආසන්නම සිසිලසනිසා ද්‍රවබින්දු බවට පත්වෙනවා. කොහෙදපුතේ ජලවාශ්පතිබ්බේ වීදුරුවෙන් පිටත. කොහෙදපුතේ සීතල වැඩි වීදුරුවත් තුළ. එතකොට අර වීදුරුවේ, පුෂ්ටයාසන්නේ වයිගෝලේ තියන ජලවාශ්ප සීතල වෙලා ද්‍රවබින්දු බවට පත්වෙනවා පුතේ අපි ඕකට කියන හරි ලස්සන නමා ගනී භවනය වෙනවා. ඒ තමයි මේ වයිවවස්ථාව පවතින ජලය සීතලා ගනී භවනය වෙලා තමයි ද්‍රව ජලය බවට පත්තෙන් වැස්සදිත්වෙ එක ස්රාජපි කියල දෙන්නම්. අන්නේ විදිහට වයගෝලයේ තියන ජලවාශ්ප ගනී පවනය වෙලා බිදු පවට පත් වෙලා වීදුරුව පිටත ෘෂ්ටයේ තැන් පත්වෙනවා. නැතුව මේ වීදුරුවේ සිදුරු තිබ්බි නෑ. එහෙනම් අපිට පැහැදිලි මෙන්න මේ වායිගෝලයේ ජලවාශ්ප විදියට ජලය පවතිනවා කියා. හ අපි පැහදිලි කරගත්ත පුතේ ජලය පවතින අවස්ථාවල අපිට නොපපෙන්න්න ජලය පවතින අවස්ථාව. ඒ වායිගෝලයේ ජලය පවතින විදිය ගැන. අප වලුම් පතේ. ඊළඟට ඔන්න ලස්සන කතන්දරයක් ස්වභාවිකව ජලය පවතින ආකාර දැන් අපී ගෙන ගත්ත මුලින් ජලය ගනවස්ථාව ද්‍රව අවස්ථාවවායු අවස්ථාව කියලා බෞතික අවස්ථා තුනකට වර්ග කරනවා කියලා. දැන් අපීගෙනගන්න හදන්නේ ස්වභාවිකව ජලය පවතින ආකාර පිළිබඳව. අප පොඩි වීඩිය එකක් බලලම පාඩමටෙමු. මේ බලන්න පුතේ ඔයාලට පේනවා මේ බිඳදු බිින්දුුව ඇති වෙන්නේ වැස්ස නිසා. මෙ බලන් වැස්ස මේ වැස්සින් වැටන මතුට මොකද වෙන්න ඊළඟට. අපි බලමු මෙන්න මේ වැස්සෙන් පොළොවට වැටන ජලට මොකද වෙන්න කර ඔයාලට පේනවා මතුර ගලාගෙන යනවා වෙන්න. උඩින් වැටෙන වැස්ස ඒ ගලාගරයන මතුට මොකද වෙන්නේ අපි එෙනම් බලමු මෙන්න මේ වැස්සෙන් වැටෙන ජලයට මොකද වෙන්න කියලා. බලමුපතේ. ඔය දැක්කා පොළොවට වර්ෂා ජලය වැටෙනවා ඒ වගේ පොලෝදිගේ ගලාගෙන යනවා ඊළඟට මොකද වෙන්න කියලා බලමු අපි. ඔය පොළොවට වැට ජලය පොළොවට උරාගන්නවා. ඇතුළට යනවා. සමාරයලාට අපි ඕක දන්නෙත් නෑ සමහරදරුවනන් දන්නවා මේ පොළොවට වැටනවතුර උරාගන්නවා කියලා ඔයාලා මල් පැලවට එහෙම ජලදාලා තියෙනවනේ ඇතුකොට දකිනවා. ජලය උරාගන්න අදානමතුර ටික උරාගත්ත පොළොවට අන්න පොළොවට උරාගන්නවා. ඒ වගේමැපුතේ මේ ජලය ටික පොළොුව තුළ ඇතුළට ගමන් කරනවා සමහරවිට ඒක අපි දන්නෙත් නෑ දැකලත් ඇැතු ඇති. මංවයාලට එක්තරා ක්‍රියාකාරකමකින් ඒක පෙන්න්නන්න. මට මේ ක්‍රියාකාරකම කරන්න ඕන පුතේ පොඩි වීදුරු ටැන්කියි ඔයාලට පෙන්නන්නන් කොහොමද කරන්න කියලා. ඒ වගේ යපුතේ අපිට ඕන සිදුරු කරපු පොඩි භාජනයකුත්. මේකත් ඔයාල්ල ගෙදරි දුනත් කරන්න පුළුවන්. අපි මේ හදාගත්තා ඔයාලට පේනො මෙතන අපේ පෘතුවයේ ඇතුළත තියෙන විව්හය. ඩින්ම පස් ඊළඟට වැලි ඊළඟට බොරලු ඊළඟට තමයිපුතේ ලොකු ගල් කැට තියෙන්නේ මේ රටාවට තමයි අපේ පපුතු වී ඇතුළෙත් වි්හය හැදිල තියන්නේ. එහෙනපුතේ අප බලමු මෙන්න මේකට ජලය උඩින් වත්කරලා ඒ ජලයට මොකද වෙන්න කියලා. ඔන්න දූලපුතාලා හොඳර බලාගන්න ඕන මම කරන එක පනානයා ඔයාලට පේනවපුතේ උඩයිනං වතුර වැටෙනවා ඒ වගේමයි වතුර එකතු වෙලා ජලාශයක් ව ඒකුත් හැදිල අපි ත ටි දා බල ඒ වගේ මැපුතේ ඔයාලට පේනවා වතුර ටික ටි ටි ටික පල්ල හාට යනවා මඟිතන්නේ මගේ දූලපුතාලට පැහැදිලි ඇති දැං අපි බලමුපොඩ්ඩක් මේ කරපු පරීක්ෂණය විස්තර කරන්න අපි අර සිදුරු කරපු භාජනය එකට ජලය දැම්මා ජලය දාලා ඒ ජලය බින්දු විදිට පහලට වැටුණම්. ඒ පහලට වැටනු ජලය අර බෑවුමදිගේ ගලාගෙනකි හිල්ලා මෙන්න මේ විදිට එකතු වුණා. ඒ වගේමයි පොලෝ මත එකතුවෙච්ච පොලෝ මත ගලාගෙන යන ජලය ඉජ පස්සේ පොවැෑ ඇතුළට ටිකට 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 ගමන් කරනවා ඔයාල එක මඟිතන්නේ හොඳර දැක්කා යාකාරකමෙන් එනම් මේ දරුවෝ මගේ දූලපුතාලා බලාගන්න ඊට පස්සේ ජලයට පොකොද වෙන්න කියලා. මෙන්න නේවිදියට ජලය පහල්ට ගිහිල්ලා වෙරදේ අපි ඊළගිකින් පොඩ්ඩක් ඉගෙන ගනිමු. මෙ බල අපිට ඒ පරීක්ෂණයද දැට්කදේවල් බඳුල ඉදලා ජලයටික පහලට වැටුණා. පස මතුපිට බැවුම්දිගේ ජලය ගලාගෙන කිය ජලෙන් ටිකක් ස්වල්පයක් අන්න පස ඔස්සේ පහලට කාන්දුණ. ඒ ජලයෙන් ටිකක් පස්සංශුව අස්සේ පස්කැට වටේ රැඳෙනවා. තව ජලයේ ටිකක් වැඩිපුර තියනේවා තව තව පහලට ගලනවා ගිහිල්ලා අන්නාර ගල්කැට අස්සේ හෙම නැත්නං අපි කිය නොපුතේ පාශාන තට්ටුව තුළ රැස්සෙනවා. ඒ විදියට තමයි වැටුනේ එහනම් මේ බලපතේ ජලයවඩේ නං වැටනාා අපි කියනවා ඒකට නම්මක් වර්ෂනය කියලා ඇයි වර්ෂාව විදියට නේද වැටනේ අපි ඒකට කියන වර්ෂනය අන්න ජලය පවතින කාරයක්තමයි වර්ෂනය අපි බලපු තවටිකක් මේ කරපු ක්‍රියාවලියේ අපිට තහුරු කරගත්ත කාරණමනවාද කියලා අහසිතියන ජලය පොලොවට වැටෙනවා ඔන්නන්නේ එකක්ව යාලට තහවුරුනා එත කොටපුතේ අර අහස තියන වතුරටික තමයි සිදුරු කරපු බඳනෙන් පහලට වැටනේ ඒ වගේ මයි බැවුමදි ගේ ගලාගෙන ගියා පොලොවට පතිත වූ ජලය බැෑවුන් ඔස් සේ ගලාගෙන ගිහිල්ලා ජලාශ වලයකතු වුණ වැැග්ුවල ජලයකතු වෙන්නත් ඔය විදියටනේ ඊළඟට ඒක කොටසක් පොළොවතුලට කාන්දනා අපි අර මල් පැලවලට පොළොවට වතුර දැම්මම ටිකක් ආණදුවනවා මයි දූල පුතාලා දැකල ඇති. ඊට පස්සේ මේකින් ඔයාල දැක්කා තව ටිකක් පල්ලෙහට පල්ලෙහට යනවා හැබැයි පුතේ උඩ්ඩ තියෙන පස්්ටිකක් තෙමිලා. ඒ කියන්නේ පස්සංසු වටාත් ජලය තිරවා. තවතව පහලට ජලයගිහිල්ලා අන්නර පල්ලෙ හතියෙන පාශාන තට්ටුවට යනකම්ම ජලය යනවා. අපිහෙනම් බලපුතේ මේ ජය තවටික් ඔයාලට රූප එකින් විස්තර කරලා. මේ බලන් සිදුරු කරපු බඳුනෙන් ජලය පහලට වැටෙනවා. වර්ෂනය අහසින් වැටන වීද ක්‍රම ලංකාවයා අපිට වැස්ස වැටනට අරාපි ස්වෙල්ල පැහැදිලි කරේ උත්තරාජ්්‍රාවය දක්ෂණ ද්‍රාවය. ඒ අයට වැස්ස වැටෙනනෑ. ඒ කට්ටියට වැටෙන්නේ හිම එක් අයිස් කට වැස. හැබැපුතේ මම ලංකාවවෙත්යිස්කට වැස දෙකල තිේ. සමාර්විට මයි දූලපුතා ලගේ ගෙවල් පැත්තටත් අයිස්කට වෙස්සක් වැටිලා ඇති මේ බලන්න වර්ෂනය ඉහලින් වැටන ජලය පොලොවට වැටින ජලය ඒ ජලයෙන් ටික ගලාගෙන යනවා ගලා යන ජලය ඒව තමයි ජලාශවල එකතුවේෙන්න්නේ. අන්න පුතේ අපි කියනව එකට මතුපිට ජලය කියා එම් මේ තියෙන වායිගෝලය ඒක තමයි වර්ෂණය දිට ජලය වැටනේ තමයි ිකක් ගලාගෙන ගිහිල්ල ජලාශවල එකතුනේ. තවටිකක් පොළොව ඇතුළට යනවා.ඒ පොළොව ඇතුලට යන ජලයෙන් ටිකක් පස්සංසුවටා එකතු වෙනවා. තවටිකක් පස්සංසුවටා එකතු වෙලා එතන ඉන්න ඉඩ මද වනාම ජලයට තව තව පහලට යනවා. ගිහිල්ල පාශාන තට්ටු අස්සට රිංගනවා. පුතේ. පස්සසුවටා තියන ජලයට අපි කියනවා පාංසු ජලය කියලා අර පල්ලයාට ගිල්ල පාශාර තට්ටු අස්සට රිංගන ජලය තියෙන්නේ ඒකට කියනවා ජලදරය මෙන්න මේ පාසු ජලයටයි ජලදරයටයි අපි කියනවා භූගත ජලය කියලා එහෙනම් මගේ දුවේ පුතේ අපි දැන් ඉගෙන ගත්තා ජලයබෙදන තවත්තාකාරයක් ඒ තමයි මෙන්න වර්ෂණය මෙන්න මත්තුපිට ජලය මෙදයනිපුතේ බූගත ජලය. අපි අර ක්‍රියාකාරකමින් ජලය ස්වභාවේ පවතිනාකාර තමයි ගෙන ගත්ත. එනම් මගේ දලපුතාලට මම ආය මතක් කරන්න අපි අද අපේ පාඩමින් කතා කරන්නේ ස්වභාවික සම්පතක් වන ජලය පිළිබඳව. ජලය ගැන ඇත්තටම අපි දැනගනීටියට මේ දේවල් දැනගහිටියේ නෑන අදන දැනගත්ත. ඔ අපි ඉස්සල්ලම ගෙන ගත්තා ජලය බෞතික අවස්ථාවවල්තුට ගන්න ද්‍රවවා හීලගට දැන් අපේ ගෙන ගත්තා ජලය ස්වභාවේ පවති කා අරතුුණ වාර්ෂණය මතුපිට ජලය භූගත ජලය අපි බලඹතේ වර්ෂනය ලෝකේ එකේ කරටවල් වලට කොහොමද වෙන්න කියලා අපි ආත් ඔය ගෙනගත්ත කාරණනාටික නැවත සැරයක් බලමු ර්ෂය අහසේ සිට පොළොවට පතිතවන ජලය මතුපිට ජලය ඔයාල දැක්කා පොලොෝ මතුපිට ගලාගෙන යන ජලය ඒවගේම පොලො මතුපිට එක තු වුණා. භූගත ජලය පොලොව තුළට කාන්දුවෙවී ඇතුළට ගියා පොළොව අභ්‍යන්තරය ඇති ජලය. එහෙනම් ඔන් අපි ස්වභාවයනු ජලය වර්ග තුනකට තමයි මේ බෙදුවී. අපි දැම් බලම්පුතේ වර්ෂණය එෙමනැත්නං අපේ පෘතු වීයට වයිගෝලෙන් ජලය වැටිනාකාර පිළිබඳව පතිත වීම පිළිබඳව. මේ අපිට හොඳටම හුරුපුරුදදු දර්ශනයක් වර්ෂාව හැබැයි අයිස්පතුරු වැස්ස එච්චරණනං ඉතරම් අපිට හුරු නැහැ. මේ අයිස්පතුරු වැස්ස මම හලතියෙනවා සමහර ලංකාවේ සීතල ප්‍රදේශවලට එක අනිපුතේ නුවරලිය දෙනියාය මේ වගේ ප්‍රදේශවයට අයිස්පතුරු වැස්ස වැටිල තියනවා. එතකොට වැටෙන්නේ වත්තර බින්දු නෙවේ අයිස්කට හරි යාසයිනේ. අපි බලමුකෝ අපේ පැත්තරත් අයිස්කට වැස්සක් වැටයිද කියලා. ඒවගේ බුතේ ලංකාවයායට නුපුරුදු දර්ශනයක් හිම පතනය මේකත් වර්ෂනයක් ඒ කියන්නේ අහසින් පතිත වනේ වනේ පොළවට ඒ වගේ මයි යි කටවැස් අපි සල්ලක්කිව්වා යිස් පතුරු වැඇස්ස වගේම අයිස් කැටවැස්ස. එහනම් මෙන්න මේ විදියට පුතේ අහසින් අපට ජලය පොළොවට පතිත වන ආකාර කීපයකට උදාහරණ තමයි අප බැලුවේ. වර්ෂණය කියන මාතෘකාව යටතේ. අපි බලමු ස්වභාවිකෝ ජලය පවති ආකාරයටතේ වර්ෂණයන මේ පුතේ ඉගෙනගත්තේ බලමු මතුපිට ජලය තියන විදිය. මේ බලන්නපුතේ මතුපිට ජලය අපි. පාඩම් පටන්ගන්නකොටත් පෙන්නුවේ මතුපිට ජලයම තමයි. සාගරහා මුහුදු ගංග පොකුණු ඇලදොල දියෑලි වැැව් මේතියන පුතේ මතුපිට ජලය පවතින ආකාර මේක දී අර වර්ෂණයෙන් ලැබෙන ජලය මේවායේ එක්රැස් වෙන්න පුළුවන් එහෙම එක්රැස් වෙලා තමයි ඔය මතුපිට ආකාරයට පවතින් හැබැයිපුතේ හැම තැනම ර්ශණය වැට්න ජලය මතුපිට යන්නේ නැහැ. එ භූගත වෙනවනේ පොළොවට යනවන පොළොවට ගිහිල්ලා පොළොවට උරාගන්න බැරිටික තමයි පස මතුපිට එකතුවේරන්නේ. අන්න මතුපිට ජලය කියලා කියන්නේ අන්නේ වගේට. එහෙනම්පුතේ ඔයාලට පැහැදිලියඇති ස්වභාවය ජලය පවතින ආකාරතුනෙන් දෙකක් අපි දැ කියල දුන්නා. බලමුපුතේ පොළොව ඇතුලි තියන විදි. අපිඒකර නමත් දුන්නනපුතේ භූගත ජලය කියලා කියලාත් දුන්නා අපිආයපොට්ට බලමු පාන්සු ජලය පහලට කාන්දුවන්නේ නැතිව පස්සංසු අතරම තියෙන ජලය මේවා තමයිපුතේ ගහකට උරාගන්නේ ගස්වල මුල් පස්සංසුව අස්සෙන්න්නේ රිංග රිංග යන්නේ එතකොටට ශාකයට අවශ්‍ය ජලය අන්නර පාන්සු ජලය තමයි ලබාගන්න ඒ කනෙපුතේ පොහොර ජාති දියවෙන්නේ කණි ජලවන්න දියවෙන්නේ අන්න එතකොට තමයි ශාකයට කණ ජලවන අවශෝෂනයකුත් එහෙම නැත්නම් කණිජලවන උරාගැනමකුත් සිදුවෙන්නේ. පාන්සු ජලය ඒ වගේ මැපුතේ මෙති ශාකවලට උරාගැනීම සඳහා පාන්සු ජලය වැදග. ඒ වගේ මැපුතේ මෙන්න මේ පාන්සු ජලය දැන් ජලාංසූ අස්සේ ඒ මනතන් ජලාසූ අතර ඉඳ කියන්න ඉඩමදිවෙනවා දැන් අනිත්පයට ඒයාලට ඉඩමදිහින්ද යාල තව 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 පහලට යනවා. ගිල්ලා අන්න තියනව පොළොව තව පහලට වෙන්න මහ පාශාන තට්ටු ඒ පාශානතට්ටු මත අන්නර ජලය රැස්සෙනවා පුතේ අපේ වට කියනවා ජලදරය කියලා. ඔයාලා ලිඳවල් කපනවා දැකල තියෙක් දන්නේ නෑ. ඒ ලිඳවල් කපනකොට සමාරවෙලාවට ඇතුළට කපාගිඳ හාරගෙන හාරගෙන යනකොට සමාර වෙලාවට ජලයන්න පටන්ගන්නවාලින්ද පතුළි. අන්න ජලදරයේ අවස්ථාවක් මතු වෙලා. අර පාශාන තුල තියෙන ජලය කාන්දුවනවා දැන් ලිඳ ඇතුළට අන්නපුතේ ටික ටි ජය ලිඳ තුළ වැඩුවෙනවා. එහෙනම් මේ ජලදරය කියන්නේ පොළොවුව තුළ එහෙමනැත්නම් පසෙනුත් ටි පහලටවෙන්න පවතින ජලය. ල ලිින් මඟගින් ගන්නෙත් මෙන්න මේ ජලය එහම් අපි බේ කතා කරන්න පුතේ ස්වභාවිකව ජලය පවතින්න ආකාර මගේ පුතාරට පැහැදිලි වර්ෂනය ඒවගේමයි මත්තුපිට ජලය භූගත ජලය කියලා අපි වර්ග තුරකට බෙදවා එහෙනම් මගේ පුතේ අපි ඊළඟට බලමු තවත් ජලය පවතින ආකාර අපි වලම් පුතේ ජලපවතින ආකාර පිළිබඳව නැවත සාරාංශකත කරලා මගේ පුතේ මේ බලාගන්න වර්ෂණය අපි මුල්ලිම කතා කරා. ජලේපවතින ආකාර වර්ෂාව හිම වැස් අයිස් කටවැස් අයිස් පතුරුවැස් මෙතියෙන්නේ බලන්න මම මහන්සිවෙලා ඔයාලට හදල තියෙනදේ. අපි අර ඉගෙනගත්ත ටික ආයත් සාරාංශකත කරලා මෙන්න මේ ටික දැක්කගම මගේ පුතාලට පැහැදිවුවෙනවා පිකරපු ක්‍රියාකාරකමක් හිතේ මැවෙන්න ඕන. එහෙනම් මේ වර්ශනය අපේ ලංකාවට නං වර්ෂාව ඉතුරටිකනම් ලංකාවට හරි අඩුයි. මතු පිට ජලය. මේගනන් ලංකාවට ගොඩ දකි හම්ේන ගලාගෙන යන ලය රැස්සූ ජලය ඔයාලට පේනවා මගේ බපුතේ ගලාගෙන යන ජලය, ගංගා, ඇලදොල දියෑලි අපි රූප ඉස්සල දැක්කා. රැස්සූ ජලය එකතු වෙන ජලය. වැවූ, පොකුන්නු ජලාශ, සාගර් මුහුදු ලංකාවේ අපිට මේක නං ගොඩක් හොදර බලාගන්න පුළුව. භූගත ජලය. අපි භූගත් ජලය වර්ග කරන්න මගේ පුතේ ඔයාලට මත කඇති. පාසු ජලය සහ. ජලධාරය. පාසු ජලයකිලකිවවේ. පාසු ජලය කිව්වේ පස්සංශුවටා එකතුවෙන්න ජලය. ජලධාරය කිව්වේ පස්සංසුවට එකතුෙන් නැතුව තවතව පහලට ගිහිල්ල පාශාන තක්ටුවස්සට යන ජලය. එහෙෙනම් අපි. අද පාඩම මුලීගෙනගත්තා ජලය පවතින බෞතික අවස්ථා තුනක් ගැන. මගේතන මගිපුතාලට මත ගඇති. ඊට පස්ස අපි යගෙනගත්තා ස්වභාවේ පවතින ආකාර පිළිබඳව. අපි වලමුපුතේ පොඩි ඇගීමක් කරලා එක කියන්නේ මෙන්න මේ ඉගෙනගත්ත මාතෘකාවලින් නැත්නං අපි මුලීඉගෙනගත්ත, ප බෞතික අවස්ථා ඒ වගේ මයි අපි දැංිගෙනගත් ජලය ස්වභාවේ පවතිනාකාර පොඩි ප්‍රශ්නයක් ඔන්න බලන්න මහිතනවා මගේපුතාලා මාත එක්කම මේක කියවලා දැනටත් උත්තරදී නැති බලන්න ම අයිස් රක්කරනවා ඔන්න මගේ පුතාලට උත්තරේ ම තක්ෙන්න්න ඕොනොද එයාරක්කරාම ජලවාශ් පැහැදිලා එහෙනම් කෞුද මෙතන ඇත්තේ බලමු එක් ලෙස දක්වා ඇති ජලයේ බෞතිකා අවස්ථාව වන්නේ බෞතිකා අවස්ථාව වන්නේ එහෙනම් මගේ පුතේ අයිස්්‍රත් කරන කොට ද්‍රවයක් නේ හැදුුණේ මොකදදයාගෙනාම බලමු අපි හිම හිමේන වද පුතේ මෙතන්ට නෑ හිමතියෙන්නේ අර උත්තරද්‍රවය දක්ෂණරද්‍රවය ප්‍රදේශවල ගනවස්ථාවේ තියන ජලයන්නේ හනම් හිමේන්නේ නෑමතන්ට ද්‍රවජලය අන්න උත්තරයාවා අප එනට ඉතෘත්තරත් පොඩ්ඩක් බලමු ගසිර් ගලැසිර්තියන්නෙත් උත්තරද්‍රවය දක්ෂරද්ගවය ප්‍රදේශවල මගේ පුතාරලට මත ගඇති අපි පෙන්ුව රූප. එහෙෙනම් අයිශ්‍රත්කරාම ගලැසිරවෙන් නෑලෙපුතේ හුමාලය. කාටහි තෙන්න්න පුළුවන් මෙතන හුමාලයත් දන්නේ නෑ. කෙලින්ම අයිස්්‍රත් කරනකොට හුමාලය වුුණාද නෑ. අයිස්රත් කරනකොට ඉස්සෙල්ලම ද්‍රවජලය වුණා ඊට පස්සේ තවරත් කරනුකොට තමයි ජලවාශ්ප එහෙමනැත්නම් වායිවාස්ථාවට පත් වනේ. අන්නපුතේ ඔයාලට ලේසියෙන්ම පළුවෙන් ප්‍රශ්නට නම් උත්තරද ගන්න පුුවන් වුණා. අයිස්රත් කරනකොට ඉස්සෙල්ලම ද්‍රවජලය වුණා ඊට පස්සේ තවරත් කරනුකොට තමයි ජලවාශ්ප එහෙමනත්නං වායවාස්ථාවට පත් වනේ. අපි යමු ඊළඟ ප්‍රශ්නයට ද්‍රවාවස්ථාවේ පවතින ජලය ස්වභාවිකෝ හමූුණ අවස්ථාවක් වන්නේ. ඔයාලට දැම්ම තක්වෙන් ඔොන මඟ පුතේ අපි අද දවස පටන්ගත්තම ජලය පවතින බෞතික අවස්ථාතු වන ගැන්න පැහැදිලි කරලා. එතමයි ගනාවස්ථාව ත්‍රවාවස්ථාව සහ වායුවස්ථාව මඟ පුතාරට දැම් මතකයි ද්‍රවවස්ථාවේ ජලය ස්වභාවිකව ස්වභාවිකෝ කියන්නේ අපේ මේ පරිසරේතීර නැතුමේ අපි හදපුුවනෙේ ස්භාවිකෝ හමුවන අවස්ථාව. හුමාලය. හුමාලය කියන්නේ ඔන්න මතක් කර ගන්න වායු අවස්ථාවේ පවතින ජලය. අර ජලය නටන කොට පිට වනේ. උල්පත් උල්පත්. අරපුතේ වර්ෂනයෙන් වැටන ජලය පොලොවට වැටිලා පාංසු ජලයට ගිහිල්ලා. තව තව පහලට ගිහිල්ලා ජල දරයටකි. අන්නවා මම. ගතාලට පැදිලි කරේ ලිදක් කාරන කොට පොඩ්ඩ පොඩ්ඩ මතුවලෙනවා කියලා. අන්න පුතේ උල්පත්. එතකොට කාට හරි කියන්න පුළුවන්නේ ද්‍රවවස්ථාාවයි පවතින ජලය ස්වභාවිකෝතියනවා උල්පත්වල. බලපුත ඊළඟ. අපි වැරදි උත්තර පොඩ්ඩ පොඩ්ඩයින් රෙන. ජල්ල බෝතලය මගපුතාලට ඒක තහරි උත්තරැක්ක දිීර පේෙන ඇති උල්පතොත් හරි උත්තරැක්ක දිර පේෙන මැති. ගලෙසිර්. ගලැසිියර් කියන්නේ අපි අර කිවේ මගගේ පුතාලට ප්‍රෘතිවේ උත්තරද්‍රවය දක්ෂණද්‍රවය ප්‍රදශයේ ගනවස්ථාව තියන ජලය එහම් ද්‍රවනෙවේ එතකොට මගපුතයේ උල්පද්ද ජල බෝතලයද. මේකදී ජලය ද්‍රවවස්ථාවේ පවතින ස්වභාවිකෝ හමුවන අවස්ථාව. එහෙනම් අපිට හරි ලස්සට පේනවා ජල බෝතලය කියන්නේ මං හිතන්න මගගේ පුතයේ මිනිස්වාදපු ජාතිය බෝතලය දාලා තින ජාති ස්භාවිකව තියන්න තැනක් දැක්න ඔයා පරිසරයනකොට ජලබෝතල් ැන්දැන්වල නිකං පොව තියෙනවත් මනිසුවිසිකරපු අඒයවා. උල්පත්තන්න ස්වභාවිකව ජලය පවතින අවස්ථාවක් ද්‍රව අවස්ථාවේ එන මගපුතාලට පැහැදිලි එතන උත්තරේ ගත්ත විදි. අපි ඉස්සෙල්ල අපිට විශ්වාස වැරදි උත්තර ඉවත් කර. හුමාලයන්න විදික් නෑ ගලැසියරෙන් විදික් නෑ ඊට පස්සේ ඉතුරුත්තර දෙක හරි උත්තරේ පොකක්ද කියල සංසධනය කරා. උල් පත්තන්න ස්වභාවිකෝ ජලය පවතින අවස්ථාවක් ද්‍රව අවස්ථාවේ එහෙනම්මගේ පුතේ අපි මේ කතා කරන්නේ අපි වේ ඉගෙනගන්න අපේ හයශ්‍රේණිය තුන්වන පාඩමේ පලවෙනි කොටස ජලය ස්වභාවික සම්පතක් ලෙස කියන මාතෘකාවයටතේ හරිපුතේ අපි එහෙන අදදවස කතා කරන්නේ අපේ මේ පරිසරේති බුණු ජලය පිළිබඳව මගේපුතාලා දැන් හයවසරේ. පහවසරෙන් ඇවිල්ල හයවසරට පහවසරේ වෙහේ සමහන්සි ඇති ශිෂ්ෂත්වය විවාගට මහන්සවේච්ච. දැන් හයවසරේ මේ හයවසරදී මගේපුතාලා දැනගන්න ඕන පරිසරේ දිහා පොඩ්ඩක් විද්‍යාත්මක ඇැසින් බලන්න. මුොකද මේ විද්‍යාත්ම කැස කියන පුතේ. වැස්සක් වැටෙනකොට පවා ඒක වැස්ස විදිර්දකින්නතුව විද්‍යානුකූලොව දකින්න. තාල පැදිල වුණු අපිපතන ක්‍රාකාරක මුදත් කර. මගි පුතාල ඉතිල තිීරවද ඉස්සෙල්ල මෙහෙම ්‍රියාකාරක මක් කරන්න නෑ මගේපුතාල දැනගන්න ඕන ඔය පුතාලගේ දරුවෝ මේ වෙන කොට විද්‍යාඥෝ බවට පත්වෙලා තියෙනවා මගේි පුතාලලා ගෙදරන්න මේ පොඩි පොඩි පරීක්ෂණ නැවත කරන බලන්නඕන. මගේපුතාල මත කැති අපි කරා අයිස් කැටදාල කැකෑරුම්ලලේකට දාලා රත් කර. බය නැතුව මෙම කරන්න බලන්න ඕන්න හැබැයිපුතේ හැමතිස්සම තමන්ගේ ආරක්ෂාව අනුන්ගේ ආරක්ෂාව ගැන සැලකිිමත්තෙන් ඕොන. එහෙනම් අගේ පුතේ අපි මේ අද කතා කරේ ජලය ඔයාලට මේ ජලය අමුතුේ හොයන්න දෙයක්නෑ ඔයාලගේ වටපිටායම තියෙනවා. ඔයාල නිකම් බලන්න මේ ජලයට කරන්න පුළුවන් දේවල් ටිකක්. අපි පාඩ මේ මුල ඉනංආය කතා කරත්ත එහෙම ගන ද්‍රවවායු ජලය පැවතින අවස්ථා ගෙදර අපි ශීත කරණය අරිනවා අන්න තියෙනවා අධිශීත කරන ගනඒවගේමයි ගෙදර ජලකරාම අරිනවා අන්න තියෙනවා. ද්‍රවජලය ගෙදර අම්ම තේහදනකොට අන්න කේතලකිවනින් පිට වෙනවා. හුමාලය අන්න අවස්ථාතු වුණ මේවපුතේ පොත්තුොල තියෙන් ඕොන්නනෑ මගේ පුතාලගගේ හිතේ තියෙන්න්න ඕොන්. අප මේ පරිසරේ තියෙනවිදිී. මගේපුතේ ගෙදරදි නිකං වතුරට විවිධදේවල් දාළබලං පාාවෙනවද යට යනවද දිය වෙනවද හොඳටම දිය වෙනවද. නැත්නම් යන්තම්ද දිය වෙන්නේ. මගේ පුතාලා අයවසරදී කරලා බැඩුවොත්තහෙම දායවසර කොළහවසර යනකොට සමාහර විට අපේ මේ ඉන්න ගුරුගතර බලන්න වැටසරහන බලන්න මේ දුවල පුතාලම විද්‍යාඥෝ බවට නිකම පත්වෙලා. විද්‍යාඥෝ වෙන්න ටීවය එක පෙන්න්න මෝ නෑමගේ පුතේ. ගෙදරරිඉදම් අපට විද්‍යාඥයෝ බල පුළුවන් විද්‍යාඥෝ වෙන්න පුළුව. එහෙනම් මගගේ තේ අපි අද කරපු පාඩම හොඳට තේරණවති. අපි තවත්දවසක මේ වගේම පාඩමකින් ගුරුගෙදර වැට සරහන තුළින් නැවතහමුවීම නැවතහමයමු මගේපුතාලට ආයිබෝන්